ආයුබෝවන් ඔබ එක්වී සිටින්නේ නිවුස් සයි සමගින් මම ප්‍රභාෂණී මැදවල ප්‍රථමයෙන් සිරස්තල. එට සිට බස් ගාස්තු ඉහළට දිලුම් අමුඩු ගම ත්‍රස්ස විමර්ශන කොට්ටාසේට බෝද්දල ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි. ගාසා තීරය උණුසුම් වෙයි. එමිර් රාජ්‍යයේ කාන්තා ක්‍රිකට් සංචිතයට චමනී සෙනෙවිරත්න නම් කෙරේ. බස් ගාස්තුව 6.5%කින් ඉහළ දැමීමට අද පැවති කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා. අවම බස් ගාස්තු ඉහළ දැමීමකට අවසර ලබා දී නැතයි ඇමති රංජිත් මන්තුම් පණ්ඩාර මහතා සඳහන් කරනවා. ඒ අනුව මෙම තීරණයට විරෝධය පළ කරමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා වර්ජනයක් ඇඳර බව අන්තර්පලාත් පෞද්ගලික පර්ෂද හිමියන්ගේ සංගමය සඳහන් කරනවා. 15%-24% ප්‍රමාණයකින් බස් ගාස්තු වැඩි කළ යුතු බවට කරන ලද ඉල්ලීම නොසලකා හරිමින් රජයේ ගත් තීරණයට විරෝධය පළ කරන බවද සංගමයේ පවසා සිටියා. පසුකියදා මහනුවර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා අද ත්‍රස්ත විමර්ශන කොට්ටාසය වෙත කැඳවා තිබුණා. පසුගිය දහවනදා ත්‍රස්ත විමර්ශන කොට්ටාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද පාර්ලිමේන්තු සැසිවාරය හේතුවෙන් අද දිනට ඒවෙන් කරගෙන තිබුණා. මන්ත්‍රීවරයා සමග නාබල් රාජපක්ෂ, ශයන් සේමසිංහ, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් පැමිණ සිටියා. ආණ්ඩුව බලයට පත්වීමට පෙර ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන බව සඳහන් කළද එය චන්දකුණ්ඩුවක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එදා ආණ්ඩුව බලයට පත්වෙන කලින් ඉදිරිපත් කරපු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව තියෙනවා ඉන්ධන මත ගහලා තියෙන බදු ඉවත් කරනවා කියලා. නමුත් මුල් අවස්ථාවේදී ආණ්ඩුව චන්දගුණ්ඩුවක් විදිහට තෙල් මිල සොච්චමකින් අඩු කරලා නැවත වට කීපයකින් අද තෙල් මිල වැඩි කරලා තියෙනවා. ඩීසල් ලීටරයක් ලංකාවට ගොඩබානකොට ₹83.40. ආණ්ඩුව ₹31.60 බදු අය කරනවා එක ඩීසල් ලීටරයකින්. ඒ වගේම පෙට්‍රල් ලීටරයක් ගොඩ බාන්නේ ₹78.40. ඒ පෙට්‍රල් ලීටරයක් මත පමණක් ₹60.19 බද්දක් පන. ආණ්ඩුව මේ ගහන අසාධාරණ බද්ද නිසා තමයි පෙට්‍රල් ලීටරයක් අද වෙළඳපළේ ₹138 වෙලා තියෙන්නේ. එහෙම නැතුව ලෝක වෙළඳපළේ තෙල් මිල ඉහළ ගියා, ඩොලරේ වෙනස් වුණා. ඒ නිසා තෙල් මිල වැඩි කරනවා කියන එක පට්ටපල් අමූලික බොරුවක්. තෙල් මිල වැඩි කරලා තියෙන්නේ වෙන කවර හේතුවක්වත් නෙමෙයි, ආණ්ඩුව ඩීසල් හා පෙට්‍රල් මත අය කරන බද්ද වැඩි කරලා තියෙනවා. ඒ නිසා තමයි දැන් මේ ඩීසල් පෙට්‍රල් වැඩි වෙලා තියෙන්නේ. මේ රටේ දුප්පත් ජනතාව ගෙදර කුප්පි ලාම්පුව පත්තු කරන්න පාවිච්චි කරන භූමි තෙල්, ඒ භූමි තෙල් ටික වැඩි කරා. ඒ විතරක් නෙමෙයි, ධීවරයෝ, සමෘද්ධිලාභීන්, විදුලිය නැති අය, ඒ සියලු දෙනා භූමි තෙල් වලින් තමන්ගේ දෛනික කටයුතු කරගන්න. කිසිදු තලකිල්ලක් නැතුව අසාධාරණ විදිහට භූමි තෙල් ₹50 වැඩි කරා. තෙල් මිල වැඩි කිරීමට විරෝධය දක්වමින් බෝපේ පෝත්තල ප්‍රාදේශීය සභාවේ අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කළුපටි පැළඳ බයිසිකල් වල නැගී අද ප්‍රාදේශ සභාවට පැමිණියා. ඔවුන් ප්‍රාදේශ සභා භූමියට ඇතුළු වෙනවත් සමග එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තනකොළ සහ විරෝත්තා පෝරු සමග ඊට විරෝධය දැක්වීමත් සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. මෙරට ඓතිහාසික ස්ථාන ඩෝසර් කර විනාශ කළද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදවනතුරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගැන නොමැති බව ඉත්තේ කන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. ඔබතුමා අධ්‍යක්ෂණලාතුමා හැටියට ඒ තැන්වලට මෙවැනි මහා බරපතල සිද්ධියක් වුණාම යා යුතුමයි. ඔබතුමා සද්ද නැහැ කියලා ඔබතුමාට බයි. ඔබතුමාට බණින්. අධ්‍යක්ෂතුමා දැන් මේ සම්බන්ධයෙන් අගමැතිතුමා විමුති මිලව කතා කරේ නැත්නම්මත් එක්ක ඔබතුමා දැන් දුන්නේ නැද්ද? නෑ, මොකද අපි ඊයේ වෙන කාරණේකට මේක ගැන නෙමෙයි. ඒ කාරණේ අතුමා කතා කරා. ඒ කාරණේ මම දැනගෙන හිටියෙත් නෑ. එතුමාම තමයි දෙපාර්තමේන්තුවේ තියෙන පුරප්පාඩු ගැන කතා කරේ. ඒ කියන්නේ එතුමා ඒ තරම් සංවේදී දැන් මේ දෙපාර්තමේන්තුවට. මේ රටේ ඓතිහාසික පසුබිමක් තියෙන අපේ ඓතිහාසික දේවල් ඩෝසර් කරනවා, විනාශ කරනවා. ඒක නිසා අපි බලාගෙන හිටියා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ හා සම්බන්ධව ගන්න පියවර කුමක්ද කියලා. අද වෙනකන් කිසිම පියවරක් නෑ. අත්අඩංගුවට ගත්ත මිනිහෙක් නෑ. එතකොට මේ රට වෙනුවෙන් ජීවිතේ පුදලා හරි මේවා රැක ගන්න ඕන. ඉස්සර රජවරු ඉතිරි කළ දේවල් විතරයි අද වෙනකන් ඉතුරු වෙලා තියෙන්නේ. මෙහෙම ගියොත් එහෙම රුවන්වැලි සෑය ඩෝසර් කරනවා ළඟදීම. ඒක නිසා අද අපි පුරාවිද්‍යා කොමසාරිස් සම්බුණා කිසිම පිළිතුරක් නෑ එතුමට. කිසිම සහතිකයක් දෙන්න බෑ. එතුමා ගන්න පියවරක් නෑ. එතුමට පියවරක් ගන්න බෑ. බලධාරීන්ගෙන් උදව්වක් නෑ. අගමැතිතුමා හම්බ වෙලා තියෙනවා. අපි නම් හිතන්නේ එන්නේ ගුවම ඉපොලෝගම සිද්ධිය ගැන කතා කරයි කියලා. නමුත් ඉපොලෝගම කතාවක් අහලා නෑ. ඉදිරියේදී මොකද්ද කරන්න කියලා. ඉතුරු නිදන් ටික ගන්න වැඩ පිළිලලා කොහේ හරි තියෙනවද කියලා
කියලා ඇහුවද කියන්නේ මම දන්නේ නැහැ. මේ ගොයියෝ සේරෝම එකතු වෙලා මුළු ඉතිහාසෙම අනිත් පැත්ත ගහන වැඩි කාලයක් නොගී. ඒක නිසා මේ ගොයියෝ ටික අනිත් පැත්ත ගහන වැඩි ඉක්මනට කළේ නැත්තම් මුළු රටම විනාශ කරන කාර්ය නම් ඉතා ඉක්මනින් සිද්ධ වෙයි කියලා තමයි අපිට හැඟෙන්නේ. එළැඹෙන 17 වන දිනට පෙර ජනාධිපතිතුමන් සමග ජාත්‍යන්තර වෙළඳ කිවිසුම් පිළිබඳව සාකච්ඡාවක් ලබා දෙන ලෙස රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා. එළැඹෙන බ්‍රහස්පතින්දා රජයේ වෛද්‍යනිලධාරීන් සංගමය විසින් මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙනවා වැඩ වර්ජන එහෙම නැත්නම් වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් පිළිබඳ නිවේදනය. ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්නේ නැතුව, විශේෂයෙන්ම අන්තර්ජාතික වෙළඳාමට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්නේ නැතුව සිංගප්පූර් නිදහස් වෙළඳ ගිවිසුම වගේම ඉන්දියාවත් සමග එට්කා ගිවිසුමේ කටයුතු මේ 23 වෙනිදා ආරම්භ වෙන ඊළඟ සාකච්ඡාවට සඳහා ප්‍රවේශ වෙනවා කියලා. අපි මේ සියලු කාරණා සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති තුමා දැනුවත් කරමින් ලිපියක් යොමු කරනවා. ඒ වගේම අපි මේ ලිපිය හරහා එතුමාගේ ඉල්ලා සිටිනවා මේ කියන බරපතල කාරණා සම්බන්ධයෙන් එතුමාව තවදුරටත් දැනුවත් කිරීම සඳහා මේ වැඩ වර්ජනයට කලින් අපිට සාකච්ඡාවක් කඩිනමින් ලබා දෙන්න කියන ඉල්ලීම. ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ඇමති මලික් සමරවික්‍රම මහත්තයා එතුමාගේ අමාත්‍යාංශය හරහා මාධ්‍යයට නිකුත් කළ තියෙන ලියවිල්ල. ලෙටර් හෙඩ් එකක් නැහැ, මුද්‍රාවක් නැහැ, හරියට දිනයක් නැහැ. දැන් කවුද මේ ලියවිල්ලට අස්සම් කරන්නේ? මේ ලියවිල්ල මෙතනින් ඉවරයි. දැන් මේකේ තියෙන කරුණු සම්බන්ධයෙන් අපිට බරපතල විවේචන තියෙනවා. මේ කියන කරුණු නිවැරදි නොවන බවට අපිට සාක්ෂි තියෙනවා. නමුත් අඩුම ගානේ මේ ඉදිරිපත් කරන ලියවිල්ලවත් නීත්‍යානුකූල විදිහට රටට පිළිගන්න පුළුවන් ආකාරයේ ලියවිල්ලක් විදිහට ප්‍රකාශයට පත් කරන්න අමාත්‍යංශයටත් අමාත්‍යතුමාටත් ඔය අමාත්‍යංශයේ ඉන්න නිලධාරීන්ටත් ඔය ඉන්න උපදේශක මණ්ඩලයටත් බැරි වෙලා තියෙනවා. මේලකට විදේශ සහ ක්‍රීඩා පුවත් සමගින් සඳුනි ජයරත්න. ඇමරිකා එක්සත් ජනපදයේ ජෙරුසලමේ සිය නව තානාපති කාර්යාලය විවෘත කිරීමත් සමග ගාසා තීරයේ උණුසුම ඉහළ යමින් පවතිනවා. ඊයේ ගාසා තීර දේශ සීමාවේදී ඊශ්‍රායල් හමුදාව විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාර වලින් පලස්තීන ජාතිකයන් 58 දෙනෙකු මියගොස් තවත් 2700කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. ජෙරුසලමේ විවෘත කිරීමට නියමිත නව ඇමරිකානු තානාපති කාර්යාලය ගැන ඊශ්‍රායලයේ සිය සතුට පළ කළද පලස්තීන ජාතිකයන් ඒ දකින්නේ ජෙරුසලමේ පාලනය අරඹයා ඊශ්‍රායලයට සහය දැක්වීමක් ලෙසයි. ඊයේ දින ඇති වූ ගැටුම් වලින් සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම පලස්තීනයේ හමාස් සංවිධානයේ බාරගත යුතු බවට ඇමරිකාව චෝදනා කරන අතර තම ආත්ම ආරක්ෂාව උදෙසා පලස්තීන වැසියන්ගෙන් එල්ල වූ ප්‍රහාරයන්ට සිය හමුදාවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බවයි ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ. ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ චමනි සෙනවිරත්න එක්සත් අරාබි එමිරාන්ජේ කාන්තා සංචිතයට නම් කර තිබෙනවා. ඒ ලබන ජුනි මාස නෙදර්ලන්තයේ ආරම්භ වන 2020 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහායි. අබුඩාබි ක්‍රීඩාංගණයේ පැවති ඒ සඳහා වන පුහුණු සැසියක් සඳහාද ඇය එක් වූ අතර අවසන් වරට ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කළේ 2013 වසරේදී. ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු දුවන MAK පටාවුඩි වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන දේශනය සඳහා මෙවර කුමාර් සංගක්කාරට ආරාධනා කර තිබූ අතර ඔහු විසින් එම ආරාධනාව බැහැර කර තිබෙනවා. එළඹෙන ජූනි මාසයේ දෙවන සතියේදී මෙම දේශනය පැවැත්වීමට නියමිතව තිබුණත් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත එක් දින තරගාවලියක විස්තර විචාරකයෙකු ලෙස එක්වීමට ගිවිසුම් ගතව තිබෙන බැවින් සංගක්කාරය මෙල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම තත්වය සමග ගැටලු රසක්ද නිර්මාණය වී ඇති බවයි සඳහන් වන්නේ. ප්‍රවෘත්ති සමාප්තයි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න www.newsite.lk අපගේ වෙබ් අඩවිය වෙත. හෙටත් හමුවෙමු සවස 4:30ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.